Good evening, everyone, and welcome to Madhu Talks. Ogulumage DIY, Emanatan Tamantama Gedara Dima Hadagana Pulang, skincare treatments ganakarapu videos baluanang, Danatama Dana Mama Evai, Nitrama Pavachikan ingredient akakamai, aloe vera gel, Emanatam, Komarika gel. Mukata Etharamata Hama heal kirime, Natam Sua kirime, Vishesha Hakiavak, Pirisidu aloe vera gel, Natam Komarika gel, Valtatianisa. උදාහරණයක් විදිහට ඕගොල්ලෝ ගොඩක් හොඳ කියන මගේ වීඩියෝ එකක් තමයි ගෙදරදීම අත් සුදුවට ලස්සනට තියාගන්න මම කියලා දුන්න මෙන්න මේ වීඩියෝ එකේ තියෙන ස්ක්‍රබ් එක. ඒක බලලා ඒ ස්ක්‍රබ් එක හදලා try කරපු අය ගොඩක් මට ලියලා තිබුණා ඒකේ නැතරම හොඳ ප්‍රතිඵල තියනවා කියලා. මම මේ වීඩියෝ එක මෙතන link කරන්නම් description box එකේ දාන්නම්. ඒක තාම බැලුවේ නැතනම් බලන්න. ඉතින් විශේෂත්වය තමයි ඒක හදන්නත් මම පිරිසිදු aloe vera gel එහෙම නැත්නම් කොමාරිකා gel පාවිච්චි කරා. එතකොට ඒ වගේම තවත් හොඳ වීඩියෝ එකක් තමයි මම කරපු ගෙදරදීම ඇක්නි වලට සහ ඇක්නි වලින් පසු ඇතිවන පැල්ලම් යවා ගැනීමට උදව් වෙන ෆේස් පැක්ස් හදන්න කියලා දුන්න මෙන්න මේ වීඩියෝ එක. ඒක හදන්නත් මම පිරිසිදු aloe vera gel පාවිච්චි කරා. ඒ වීඩියෝ එකත් බලුවේ නැත්නම් බලන්න මම මෙතන link කරන්නම්. වියදම් කළා විවිධ සෙරම්ස් වර්ග ගන්න මොනේ නැහැ ඇක්නි හෝ ඇක්නි පැල්ලම් අඩු කරගන්න. මේකෙන් කියලා දුන්න පැක්ස් මමම පාවිච්චි කළා අත්හදා බලපු ඒවා. ඉතින් මේ ගෙදරදීම හදාගන්න පුළුවන් ට්‍රීට්මන්ට්ස් ගැන කියලා දුන්න වීඩියෝ දෙකටම මම පාවිච්චි කරපු කී ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි පිරිසිදු aloe vera gel. එහෙම නැත්නම් පිරිසිදු කොමාරිකා gel. විශේෂත්වය තමයි මේවා ගෙදරදීම හදනකොට හැකිතරම් ක්වොලිටි එකෙන් උසස් තත්වෙන් තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් පාවිච්චි කරොත් තමයි වඩා හොඳ නැත්නම් නියම සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේ ගෙදරදීම හදන ෆේස් මාස්ක්ස්, පැක්ස්, ස්ක්‍රබ් වර්ග හදන මම දැන් අවුරුදු කීපයකට කලින් ऑर्गेनिक प्योर एलोवेरा जेल होयमिन हिटिया मट हमने एलोवेरा जेल गोडाक स्वाभाविक एलोवेरा जेल प्रतिशत अडू गोडाक वेडियम वेनाथ एकतुकर इंग्रीडियंट्स अडांगु प्रोडक्ट्स इतनी अतरम पिटराटवाल वाले मे प्लांट का मम देखला नह गेवाल वाले ववला थियना इतनी लंकावट आप हम वेलाकमत मम होला बेलवा पिटराट गेनी हिल्ला टीका काल थियागन पुलांग नेचुरल ऑर्गेनिक एलोवेरा जेल प्रोडक्ट का थियना दिखेला मिल दिगान नमु दे दवासल मट हम बुने नह අහම්බෙන් දවසක ස්පාසිලෝනකට ගිය වෙලාවක තමයි මම දැක්කේ මේ පියෝ aloe vera gel බෝතල් වල මේ වගේ විකුණන්න තියෙනවා. ඒකේ ලියලා තියෙනවා ඕර්ගැනිකලි වවපු aloe vera පැලෑටි වලින් තමයි මේක හදලා තියෙන්නේ කියලා. ඉතින් ඉතුරු ටික කියන්න කලින් තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න මගේ channel එකට bell icon එකත් click කරන්න notifications වලට Facebook and Instagram හරහත් Madhu Talks channel එකත් එකතු වෙන්න ඒ links පල්ලෙහා description box එකේ ඇති. ඉතින් එදා මම එතනින් ස්පාසිලෝන් එකේ මේ පියෝ නැත්නම් පිරිසිදු කොමාරිකා ජෙල් බෝතලයක් ගත්තා. අරගෙන මම ලංකාවේදීම හදලා බැලුවා ෆේස් පැක් එකක්. මට එදාම තේරුණා මේක ඇත්තටම ඉතාම හොඳ ක්වොලිටි එකේ aloe vera gel එකක් කියලා. ඇත්තටම ඊට පස්සේ අපි ලංකාවේ කෙටි නිවාඩු ඉවර කරලා ආපහු එනකොට මට හිතුණා අපරාදේ තව බෝතලයක් එදා එතනින් ගන්නයි තිබුණේ කියලා. එනකොට ඇත්තටම මට හරිම සතුට හිතුණා එයාපෝට් එකේ එහෙම නැත්නම් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඩියුටි ෆ්‍රී ඒරියා එකේ ස්පා සලොන් ෂොප්ස් දෙකක්ම තියෙනවා දැකලා. ඒ දවස්වල මම දකින්නකම් දැනන් හිටියේ නෑ එයාපෝට් එකේ ස්පා සලොන් ෂොප්ස් තිබුණ බව. ඉතින් එදා මම තව බොටල්ස් මං හිතන්නේ දෙකක්ද කොහෙද එයාපෝට් එකිනුත් ගත්තා. ඇත්තටම එදා ඉඳන් මම පාවිච්චි කරන්නේ ස්පා සලොන් එකේ පියෝ aloe vera gel නැත්නම් කොමාරිකා gel. අද වෙනකන් මට මීට වැඩිය හොඳ පියෝ aloe vera gel එකක් හම්බ වෙලා නැහැ අවංකවම. මේකේ ක්වොලිටි එක ඇත්තටම මට දැනෙන විදිහට අතිවිශිෂ්ටයි. මම මේක කියන්නේ හිතුවේ විශේෂයෙන්ම පිටරටවල ඉන්න අයට පියෝ aloe vera gel හොයාගන්න ටිකක් අපහසු නිසා. මං හිතන්නේ ලංකාවේ ඉන්න අයට උනත් මේක ඉතාමත් ප්‍රයෝජනවත් පහසු ප්‍රොඩක්ට් එකක්. gedara kumarika wawala තිබුණත් නැතත් මේ ප්‍රොඩක්ට් එක ගැන කියන්න කලින් මම හිතනවා aloe vera gel වලින් මම ගත ප්‍රයෝජන ගැන ටිකක් ඕගලන්ට දැනුවත් කරොත් හොඳයි කියලා. මම මේ කියන්න යන දේවල් ඕගලන්ට try කරලා බලන්න පුළුවන්. ඒ විදිහම results ඕගලන්ට ලැබෙනවාද කියලා. නමුත් වැදගත්ම කාරණේ තමයි Taman පාවිච්චි කරන aloe vera gel නැත්නම් Komarika gel ඉහළම quality එකෙන් ගන්න එක. ඒක ඉතාමත් වැදගත් කාරණයක් Komarika වලින් ගන්න පුළුවන් හොඳම ප්‍රතිඵල ලබා ගන්න. මේ වෙනකොටත් ඔයගොල්ලෝ දන්නවත් ඇති අහලත් ඇති කොමාරිකා ජෙල් වලින් තියෙන බෙනිෆිට්ස් ගැන. වැඩිදුරට කතා කරන්න යන්නේ නැහැ මම මේකේ තියෙන ඇන්ටිඔක්සිඩන්ට්ස්, එන්සයිම්ස් සහ විටමින්ස් ගැන. මම කියන ප්‍රායෝගිකව මම අත්දැකපු දේවල්. පළවෙනි කාරණේ තමයි මට හිතෙනවා ඕනෑම ස්කින් රිලේටඩ් හදිසි අවස්ථාවකට අත්බෙහෙතක් විදිහට ගෙදර තිබිය යුතුම ඖෂධයක් විදිහට තමයි මම දකින්නේ aloe vera gel.
මේක ඕනම ස්කින් ටයිප් එකකට සුදුසුයි. කොතරම් ඩ්‍රයි වුණත්, ඒ කියන්නේ කොතරම් වියලි වුණත්, එහෙම නැත්නම් කොතරම් ඔයිලි වුණත්. එතකොට තදින් වේලුන හැම ඒරියාස් තියනවා නම්, ගොඩක් සීතල රටවල් වල ඉන්න අයට හෙවි නැත්නම් තද සීතල කාලේ සමහර අයට හැම තදින් වේලුන පැචස් වගේ එන්න පුළුවන් බෙල්ලේ මූණේ වගේ තැන්වල. අනේ තත්ත්වෙ හීල් කරගන්නත් පාවිච්චි කරන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් තමයි ඇලෝවෙරා ජෙල් ආලේප කිරීම. ඒ වගේම තද ඉරු රශ්මියට හරි වෙනත් ප්‍රොඩක්ට් එකක් පාවිච්චියෙන් හරි හැම ඉරිටේට් වෙච්ච තැන් තියනවා නම් අන්න ඒව හීල් කරන්නත් මේ ඇලෝවෙරා ජෙල් වල තියෙන කූලින් ප්‍රොපර්ටීස් උදව් වෙනවා. ඒ කියන්නේ හැම රතු වෙලා කස්සනවා වගේ වෙලා හැම යන ගති තියෙන තැන්වල ඒ ගතිය හීල් කරන්න නැත්නම් සුව කරන්න පුළුවන් හැකියාවක් ඇලෝවෙරා ජෙල් වලට තියෙනවා. හැම මොයිස්චරයිස් කරන්නත් මේ පිරිසිදු කොමාරිකා ජෙල් පාවිච්චි කරන්න පුළුවන්. ඇක්නි සුව කිරීමේ සහ ඊට පසුව ඉතුරු වෙන තදපාට පැල්ලම් අඩු කිරීමේ හොඳ හැකියාවකුත් මේකට තියෙනවා. ඒක තමයි මම මගේ DIY ෆේස් මාස්ක්ස්, පැක්ස් සහ ස්ක්‍රබ්ස් වලට මේක පාවිච්චි කරන්නේ. තවත් විශේෂ දෙයක් මම කියන්නම්. ගොඩක් වයසින් අඩු අය, කියන්නේ අවුරුදු 16-18 වගේ අය මගේ අහන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලන්ගේ හැම ඇක්නි එහෙම නැහැ, ඒ වුණාට මොනවද පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් කියලා. අන්න එයාට මම සාමාන්‍යයෙන් කියන්නේ ස්වභාවික දේවල්ම විතරක් පාවිච්චි කරන්න කියලා. මොකද හැමේ තියෙන ස්වභාවික හොඳ හෙල්දි තත්ත්වයට බාධා නොවන විදිහේ ප්‍රොඩක්ට්ස් තමයි ඒ අයට පාවිච්චි කරන්න කියලා මම ඇඩ්වයිස් කරන්නේ. අන්න ඒ වගේ වයසින් අඩු අයට වුණත් හැමේ හොඳ සෞඛ්‍ය තත්ත්වයක් මේන්ටේන් කරන්න නැත්නම් පවත්වාගෙන යන්න මේ වගේ නැචරල් නැත්නම් ස්වභාවික දෙයක් ආලේප කරන්න පුළුවන්. වයසින් අඩු අයට විතරක් නෙමෙයි, සමහර අය ඉන්නවා වයසින් වැඩි අය වුණත් හමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ අයට ඕනේ මොකක් හරි හොඳ ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න, හමේ හොඳ තත්ත්වය මේන්ටේන් කරන්න. අන්න ඒ අයටත් ආලේප කරන්න පුළුවන් ස්වභාවික එහෙම නැත්නම් නැචරල් ප්‍රොඩක්ට් එකක් තමයි මේ පිරිසිදු ඇලෝවෙරා ජෙල්. මොකද ඇලෝවෙරා ජෙල් වල ඇන්ටි බැක්ටීරියල් ප්‍රොපර්ටීස් තියෙන නිසා. තවත් සමහරු ඇස් වටේ පවා පිරිසිදු කොමාරිකා ජෙල් ගන්නවා. අඳුරු පැහැය අඩු කරන්නත්, ඇස් වටේ මොයිස්චරයිස් කරන්නත්. අර සමහර කූල් ටී බෑග්ස් ඇස් පිල්ලම් උඩ තියන්නේ ඇස් වටේ තියෙන එහෙම නැත්නම් ඇස් පිල්ලම් වල තියෙන පෆිනස් එක නැත්නම් ඉදිමිලා වගේ තියෙන ගතිය යවන්න. අන්න ඒ දේම ඇලෝවෙරා ජෙල් ආලේප කිරීමෙනුත් කරගන්න පුළුවන්. එතකොට ඔගොල්ලෝ අනවශ්‍ය රෝම ඉවත් කරන්න වැක්ස් කරනවා නම් වැක්ස් කරලා ඉවර වෙලා ඒ ඒරියා එකේ ඇලෝවෙරා ජෙල් ටිකක් ගන්න පුළුවන්. හැමේ තද රතු ගතිය ඉවත් කරලා පස්සේ ඒ වැක්ස් කරපු ඒරියා එක අඳුර වෙන එකත් අඩු කරන්න. සමහර සලොන්ස් වලින් වැක්ස් කරන අය, අනවශ්‍ය රෝම ඉවත් කරන අය ඒගොල්ලෝ නෝට් කරන දෙයක් තමයි ඒ වැක්ස් කරන ඒරියා එක ස්පෙෂලි අන්ඩර් ආම්ස් වගේ එහෙම නැත්නම් කිහිලි ප්‍රදේශය වගේ වැක්ස් කරනකොට ටික කාලයක් යනකොට ඒ හරිය අඳුරු ගතියක් තියෙනවා. ඉතින් අනේ අඳුරු ගතිය මගහරවා ගන්නත් පුළුවන් ඇලෝවෙරා ජෙල් ආලේප කිරීමෙන්. ඒ වගේම සමහර අයට තියෙන ප්‍රශ්නයක් තමයි හැම ඉන්ග්‍රෝන්ස් නැත්නම් රෝම එළියට එන්නේ නැතුව හම ඇතුළෙම තියෙනවා චුටි බිබිලක් වගේ. අන්නේ ගතිය නොවෙන්න, ඒ කියන්නේ ඕක වෙන්නේ ගොඩක්ම වැක්ස් කරාට පස්සේ. ඉතින් වැක්ස් කරපු ගමන් මම කලින් කිව්වා වගේ ඇලෝවෙරා ජෙල් ටිකක් ගන්නවා නම් මේ ඒරියා එකේ ඒ වගේ ඉන්ග්‍රෝන්ස් හට ගැනීම අවම කරගන්න පුළුවන්. නමුත් මේ සියල්ලම සාර්ථක වෙන්නේ ඕගොල්ලෝ පාවිච්චි කරන ඇලෝවෙරා ජෙල් නැත්නම් කොමාරිකා ජෙල් වල තියෙන ක්වලිටි එක අනුව. ඔගලන්ට මේ දේ පහසුවෙන්ම කරගන්න පුළුවන් ලාභෙට ගෙදර කොමාරිකා පැලක් තියෙනවා නම් ඒ කොළවලින් කොමාරිකා මදය හූරලා අරගෙන. නමුත් ගෙදර කොමාරිකා පැල නැත්තම් ඔගලන්ට පුළුවන් මේ වගේ හයි ක්වලිටි පියෝ ඇලෝවෙරා ජෙල් පාවිච්චි කරන්න. මම නම් තාමස් පාසිලෝනගේ මේ ඇලෝවෙරා ජෙල් එකට අමතරව ඒ තරම්ම හොඳ ඇලෝවෙරා ජෙල් ප්‍රඩක්ට් එකක් ඇත්තටම දැකලා නැහැ මේ වෙනකන්. මේකේ පැරබන් නැහැ, පැරෆින් නැහැ, එතකොට ඇල්කොහොල් අඩංගු නැහැ. මේක ලියලා තියෙනවා ශ්‍රී ලංකාවෙම ඕර්ගැනිකලි වවපු කොමාරිකා වලින් ගත පිරිසිදු කොමාරිකා ජෙල් කියලා. මම මේක පාවිච්චි කරන්න අරන් දැන් ගොඩක් කල් වෙනවා. මම මගේ පිටරට ඉන යාළුවෝ ගොඩකටත් මේක දීලා තියෙනවා, ගෙනත් දීලා තියෙනවා. ඒගොල්ලොත් මම නිවාඩුවකට ලංකාවට යනවා කිව්වොත් එනකොට මේ ඇලෝවෙරා ජෙල් බෝතලයක් ගේන්න කියන දැන් පුරුදු වෙලා ඉන්න තරමට මේ ප්‍රොඩක්ට් එකට කැමතියි. මේ තියෙන්නේ වෙරි ක්ලියර් ජෙල් එකක්. යම්තන් කොළපාට ගතියක් තියෙනවා. ඉතින් ඕගලන්ටත් ලංකාවේ හෝ ස්පාසිලොන් ප්‍රඩක්ස් විකුණන රටවල් වල ඉන්නවා නම් මේක ලේසියම මිලදී ගන්න පුළුවන්. ලංකාවේ මුදලින් රුපියල් 2200කට තමා දැනට මේක විකුණන්නේ. තවත් වැදගත් දෙයක් මම කියන්නම්, මම මේක ස්ටෝ කරන්නේ ෆ්‍රිජ් එකේ. ඒ කියන්නේ පාවිච්චි කළ ඉස්සෙල්ලාම මේක පාවිච්චි කරන්න පටන් අරගෙන ඊට පස්සේ මම මේක තියලා තියන්නේ ෆ්‍රිජ් එකේ. මට හිතෙනවා ඒකේ ක්වලිටි එක එතකොට උසස් තත්ත්වයෙන් තියනවා කියලා, මොකද ටිකක් කල් තියෙනකොට.
විශේෂයෙන්ම උෂ්ණාධික දේශගුණයක නම් ඔගොල්ලෝ ඉන්නේ. එතකොටත් හොඳයි ඔගොල්ලෝ මේක ෆ්‍රිජ් එකේ ස්ටෝර් කරලා තියන්න පුළුවන් නම්. වර්තමාන තත්ත්වය නිසා මේ ප්‍රොඩක්ට් එකම ගන්න බැරි නම් ඔගොල්ලෝ ඇලෝවෙරා ජෙල් ගන්නකොට බලන්න ඒ ප්‍රොඩක්ට් එකේ ඇලෝවෙරා ජෙල් ප්‍රතිශතය. ඒ කියන්නේ වෙනත් බ්‍රෑන්ඩ් එකකින් මිලදී ගන්නවා නම් පියෝ ඇලෝවෙරා ජෙල් නම් තමයි හොඳම. ඒකේ ප්‍රතිශතය මම කලින් කිව්වා වගේ බලන්න කොච්චර ඇලෝවෙරා ජෙල් අඩංගු වෙනවද කියන එක. ඒ වගේම හැකිනම් ඕර්ගැනික් පියෝ ඇලෝවෙරා ජෙල් මිලදී ගන්න මතක තියාගන්න. ඇතරම කෝමාරිකා ජෙල් නැත්නම් ඇලෝවෙරා ජෙල් ගැන තව ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. ඒ තරමට ප්‍රයෝජනවත් ඉන්ග්‍රීඩියන්ට් එකක්. විශේෂයෙන්ම කියන්න ඕන මම කතා කරන්නේ මතු පිටින් හැම මත ආලේප කරන ඇලෝවෙරා ජෙල් ගැන. මේක කෑමක්වත් බීමක්වත් විදිහට ගන්න දෙයක් නෙවෙයි මේ ප්‍රොඩක්ට් එක. මේක මට ඔගලන්ට 100% රෙකමෙන්ඩ් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේ වීඩියෝ එක ඔගලන්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් ලයික් කරන්න, ෂෙයාර් කරන්න, මේ වීඩියෝ එකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් අය අතරේ, යාළුවෝ ෆැමිලි අතරේ, ඒ වගේම කමෙන්ට් කරන්න ඔගලොත් මේක පාවිච්චි කරලා තියෙනවා නම්, ඒ වගේම මේ ගැන මොනවද හිතන්නේ කියලා. එහෙනම් ආයෙත් මේ වගේම ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් Have a great weekend and I'll see you soon. Bye!